චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවතු අරහතු, සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ අරහතුෝ, සම්මා සම්බුද්ධස්ස පංචිමානි භික්හවේ ටානානි අබින්හං, පච්චවෙෙක්කි තබ්බාති, ඉතියාවා පරිසේනවා, ගහට්ටේනවා පබ්බජිත එනවා. කතමානිි පංචේ ජාතිදම්මෝම්හි ජාතිං අනතිතෝම්හි ජරාදම්මෝම්හි ජරං අනතිතෝම්හි ව්‍යදිදම්මෝම්හි ව්‍යදිං අනතිතෝම්හි මරණදම්මෝම්හි මරනං අනතිතෝම්හි කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්ම බන්ධු කම්ම පටිසරනෝ යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාදෝ බැවිස්සාමීති අබින්හං පච්ච වෙක්කි තබ්බං ඉත්‍යයාවා පොරිසේනවා ගහට ටේනවා පබ් ජිතේනවාතේ මේ මොහොතේ අපේ රට තුළත් ලෝකයේ පුරාමත් වැඩවාසය කරන කල්යාන මිත්‍ර පරම පූජනීය මහා සංගරත්නයෙන් මට අවසරයි ප්‍රඥාටීවී සදහම් නාලි කාවතුලින් පැට නියමිත සද්ධර්ම දේශනය අපේ රට තුළත් මුළුලෝකයේ පුරාවටමත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් ධර්මදානයක් කැටියට සංවිධහනය කරලා ඒ සංනිවේදනය කරන්නට පූර්ණ දායකත්තේ ලබාගෙන කටයුතු කරන මාදම්පේ සීගිරි වලව අත්ත අංක හතලිස් නමේ දරණ නිවසෙහි පදිංචි, පින්වත්ජානක චන්ද්‍රදාස මහත්මානන්, යස්හස් චන්ද්‍රදාස, පුන්සරා විතාන අනුත්තරා කරදනයන සෙදැහැති ගුණබර වාසනාවන්ත පින්වත් පින්වතියන් නැතුළු. අපේ රටතුළත් මොළු ලෝකයේ පුරාමත් මිදේශන අවශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියෙන. දේශකාණන් වහන්සේට සැදහැබර දායක පින්වතුන් ගෞරවෙන් ආරාධනා කරලයි ප්‍රඥාටීවී සද්ධර්ම මණ්ඩ පේටට බොහෝම ගෞරවෙන් දේශකයණන් වහන්සේ වැඩමවා ගත්තේ. භාගිවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආරී සත්‍ය ධර්මය තුළින් ජීවිත අනිත්‍යතාවී විද්‍යමානවන සූත්‍රපාටයක් මාතෘකා කරගෙන ටික වෙලාවක් මිදේශනාවටැහුම් කන් දෙන්න බලාපපුරොත් වෙනවා. දායකත්වලාබී පිනුතු නාරාධනා කළේ සසරේ දුකාවබෝධ කරගන්නත් අනිත්‍ය දුකානාාත්මකෙන ත්‍රිලක්ෂණය විද්්‍යමාන වනායුරින් සරලව ජීවිතය දුකතේරුම් ගන්න සුදුසු දේශනාවක් පවත්වන්න කියලයි මේ ආරාධනී සිදුකළේ. එ අනුව තමයි තාන සූත්‍ර දේශනාවටන්තරගත සූත්‍රපාටයක් මාතෘකාකරගෙන වෙලාවක් මේ දේශනය ඔහුන් කන් දෙන්න බලාපොරොත්තුවන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දම්මෝසද සමන් නත්ති කියලයි. පින්වත් මහනින තතාගත සද්ධර්මයට සමාන කළ හැකි අවස්ස දෙයක් ලෝකේම නෑ කියනෙ එක භාග්‍යවතුන් වහන්සගේ දේශනාවයි. තුන්දන්නවා අනිත්‍යතාවෙන් දුකින් අනාත්මතාවෙන් පිළි ජීවිතේ නිරතුරු ව්‍යාදියට බරයි. නොයි කරෝගපීඩාවන්ට ගොදුරුවෙන සරීරය බුද්ධ වචනය තමයි රෝග නිද්ධං පබංගුරං. රෝගපීඩානමිති විවිධ පක්සයන් මේ සරීරෙනමිති කැදැල්ල උපියෝගි කරගන්න ත් තමංගි පැවැත්ම වෙනුවෙන් කියලා සරලවකීවෝත් පින්නුත්තුනී මේ වගේ හිෙවිල්ලපු වහලයක් තිෙන්න්න ගෙයක් නැතු අපිට ජීවත් වෙන්න බෑ එහමනුත් මහාවැස්සට තෙමේවි ගිනි ගහන අවවට පිච්චේවි වනසතුන්ගෙන් වුවදුරුේවි පුංචි වැත්ස්සටත් හරිකඩ දැනේවි ෙල්ලපු වහලයක් තියෙන ගෙයක් නැතිව කිසි කෙනෙකුට ජීවිතේ ජීවත් වෙන්න බෑ. පුංචි පැලක් හරි හදාගන්නවා තමන්ට කියලා සුරක් සිතව ජීවත් වෙන්න. ඔය අතර පිනුතුන එහෙම පැලක්වත් නැති මිනිස්සු නැතුවානිෙමෙයි. පිනුතුන් දැකල නැද්ද සමහර රාත්‍රියන්ට මහරෑ නගරවල වීදිවල ඩසාපපු වහන කල් සමහර අම්මාවරු දරුවූ කෙලි ගන්නගෙන බලංඉන්නවා. ඒ කඩසාපු අහල ගයාට පස්සේ පිළේ පත්තර කොලයක් එලාගෙන දරූත්ක සීතලේ ගොලි වෙලා හෙවිල්ලපු වහලයක් තියෙන ගෙයක් නැති මිනිස්සු හිටිකඩේ නිදාගන්නවා. අමතක කරන්න එපා රෑවෙනකොට නගරේක කඩසාපපු වහන කල් බලං ඉන්න මිනිස්සු. ගන්න දරුවත් තුරළු කරගෙන අපේ රටේ ඉන්නවා මට කියන්න ඕන්න කම තිබ්බ එක නෙමෙයි ජීවිත පවත්වගෙනයන්න නිවසක්තියෙන් ඕන නැතුව අපිට පවතින්න බෑ භාග්‍යවතුන් වහන්ස දේශනා කළා රෝගපීඩාවන්ට පවතින්නත් නිවාසයක්ති එන්න ඕන එ නිවාසේ තමයි අපේ ශරීරය ප්‍රෝග නිද්ධං පබංගුරං පරෝගපීඩානමිතිි කොරුල් ලන්ට තිෙන් එකම කෙදැල්ල කූඩුවමි සරීරයයි. බලන්න පුරාණ මව්පියෝරු අකුරු කියවන්න දන්නේ. හොඳයට බුදුබනහල ධර්ම අවබෝධී තිබුණා පොතුල් අන්දමි පැරණිදි මවුපියෝ. දහසක් ජීවිතයේ වැඩ කටයුතු කරද්දි හොඳයට ධර්මයහගෙන හිටිය. පින්නුතුන ඇත රජරට පලාාත්තුල් අපි දේශනාවන්ට යද්දි මේ පැරණි ගැමිය හුළුවත්තක් බැඳගෙන සමිචි සාලාවට ධර්ම ශලාවට බනාහන්නේනවා. දේශනාවහලා පාන්දරයන්න හුළු එලියෙන්. යන කැලෑ පාරි තාමත් වනාලීන්නවා. කොච්චර දුස්කරතා තිබ්බත්. සද්ධාවතියන උදවිය හොඳයට ධර්මය හනවා ඔවන් දන්නවා කවදාහරි මේ අනෝරා සසරි ද්දුක නිවාගන්න උපකාරවෙන්නේ අහන බණ ටිකේ පිහිට විතරයි කියලා වෙන කිසි දේක පිහිටක් නේ. අර පුරාණ දෙමවපිය හොඳයට සද්ධාව දවුණු කරගෙන බණහාප නිසා දහම් පොත කියවගන්න අකුරු නොදන්න වුනත් ඇසූ දහම හොඳයට වැඩවා ඉතින් ඒ පරණ අම්මල තාත්තල කිය පුවච්චනයක් මතකද. සරීරකූඩුව අේ මේ ශරීර කූඩුව කියල කියනවා. බලන්නේ බුද්ධ වච්චනයනි සරීරකූඩුව සරීර නැමිති කූඩුව පවිච්චි කරන්නේ ලැගුම් ගන්නේ විධ රෝග පීඩානැමති කුරුල්ල පක්සීන් බුද්ධ වච්චනය රෝග නිද්ධං පබංගුරන්. ඉතින් මේ ජීවිත අනිත්‍යතාවය. ජීවිතය නොතිරි භවබට අහුබෝධයි මේ විවිධ රෝගපීඩා ශරීරයේ වැද්ද ගනිද්දි එව සුවපත් කර ගන්නත් වෙදෙහෙදකන්තියෙනවා බෙහෙත්තේත් තියෙනවා සල්ල කරමුතියෙනවා සාන්තිකරමතියනවා ඔය මොනදේකින්වත් සුවපත් වෙන්නෙ තිෙලෙඩක් තියෙනවා කොයි තරම් වෙදෙහෙදකම් කළත් සුවෝ වෙන්නේ අවරුදු ගනන් විඳවල මැරිලයනවා භාගයුතුන් වහන්සේ දේශනා කළේ කම්මවිපාකජා ආබාදා කියලයි පෙර සංසාරි කරපු කියපු අකුසල කරම කල්ප ගනන් දුක්දීලා මේ ජීවිතෙත් අපි පස්සෙන් එනකොට එරෝග පීඩාවන්ගෙන් ගැලවෙන් අතක් නෑපෙන් නුත්තුි කර්මවිපාකයේ ගෙවනතුර දුක් විඳලා කර්මේ ගෙවිච්චදා රෑපාන්දරක ගෙදර ඇත්තුත් දන්නේ ිඩෑන්දේ සදාාතනිිකව දෑස පියාගන්නවා. දරුවූ දොරඇල්ල දවල්වෙල බලද්දී. රෝගී මව රෝගීපියා කතාබහන නැඟපත සීතලයි දෑසු විවර කරගෙන. ඉගුල මරණට පත්වෙලා. භාග්‍යුතුන් වහන්සේ දේශනා කළේ කොයිදෙන් ආරක්‍ෂාවන්න විදිෙහිදකන් තිබ්බත් පිුතුන බයානක සසරේ දුක නිවාලනක මවස්සදය. දම්මෝසද සම නත්ති ලෝතරා සද්ධර්මයයි. සාන්ත දහමට සම කළහැකි අවුස දෙයක් ලෝකනෑ අනෝරාදුක් දුරකරන මග සද්ධර්මයයි. එනිසා පින් උුතුනි ලෝකීතියෙන උතුම් අවුසදය සද්ධර්මී බවා අඳුනගෙන. තුල බාධක කරදර මැදිින් තමන්ගේ සස්ුක්ක විහරණය ගැන නොහිතා සද්ධර්මීම ජීවිතයට එකතු කරගන්න. මන්නන් කියනෙ අකණ්ඩෝ බුදු බනාාගෙන ඉන්න කියලා. හොඳයට ධර්මේ ජීවිතේයට එකතු කරගන්න කියලා. හොගේ අක්කයි කියන දෙයක් තමයි සාමීණි හරීම කාරය බහුල විඩාබර ජීවිතයක් ගෙවන්නේ. එකහිත් දරාගෙන සැනසිල්ලි බුදු බනාහල ඉතනින්දල එක දිගට ධර්මී වඩනවා කිය කිය සමහරු අපිට කියනෝ. ඔය ඒ එක හිත් දරාගෙන එක දිකට ධර්මී වඩාගන්න ඉන්න අය මාර බලවේගේ ටහු විච්චාය. පිනතුනි සේනා සහිත මාරය හරිී දක්ෂයි සූක් සමවාි ධර්මමාර්ගෙන් වෙනතකට යොමු කරවන්නේ. එය කැමිතින අපි සද්ධර්මී දියුණු කරනවාට එනිසා අපිඉදිරිේ නොයෙක් වෙස්සරගෙනයා මවා පෑම් කරනවා. හුඟාක්කයගේ ජීවිතයට මවාපාන බරපතලම බැඳීමම කක්ද. මාරය හරී දක්ෂ විදියට අපිට හදල දෙන සංස්කාරයක් තමයි පුත්තා මත්ති මටඉන්න දරුවෝ මග දරුවෝ. මුළු ජීවිතයේම මේ විදියට දරුව මනසි අල්ලගන්නේ ඩෑරලා මාරය හරි සතුටක් විඳෙනවා දැංගිතියා ගැලවෙන්නේ දැංගිතින්යා ගැලවෙන්නේ ගැලවීමකුත් නෑන පින් හුත්තුනි දරුව ලැබිච්ෂ දාහිඳලා. දෙම ඔපි ඔවිය පත්වෙන කල් දරුව අල්ලගෙන දරුව හදනවා. දරුවන්ගේ ජීවිත ගැටලුවලට විසුඳුම් හොයෙනවා. එහම කරලා හරි සැනසිල්ලක් තියෙන්න්නපෙ පසි දුවමොකද කරන්නේ තමන්ගේ අර විය පද්්‍යමවපියන්ට බාරදීලා ඕවුන් නිදහස් වෙනවා. උදේ පාන්දර ගෙදරින් යනවා මහරෑ වැඩෑරිල ගෙදරෙනවා අර වයල්ස කම්ම තාත්ත දෙන්න නොවිදිනා දුක් විඳිමින්න අහිනවා. දරුවන්ගේ දරුවහදන්න. බලන්න මාරය අපිව හිරකරන තැන්. දක්ෂ ඥානුවන්තය මේ කවබෝධ කරගෙන ගැලවෙනවා. අදක්ෂය මවහරී ආසාවින් උපාදාානී කරගෙන පුළවාන්තරම් බැඳිනවා. කොච්චරම මේ සංස්කාරවලට බැදිිලද කිය නෝවනම් පින් උතුනි සමහර දෙමවපියෝ. තමන්ගේ දරුවන්ගේ දරූ වෙනුවෙන්. පුදුමාකාර සටනක් කරනවා. දහයි බෑන ඉහමනැත්තම් පුතයිල් ලේලී අතර දෙමවපියෝයි අරබුදයක් ඇදුනාම. එක් දෙමවපිය මහ ෙදරින්ගනවා නැත්තන් දරුව මහගෙදර අත්තරලා කුලියට කාමරයක් කරගෙන පදිංචේට යනවා. දෙගුල්ලගින් කෞුරු හරි වෙෙන් විච්ච දා ඉඳලා අර විය පත් ආච්චල සියලමකුද කරන්නේ. දේවාල ගානි පොල් බිඳ බිඳයනවා පඩුඩු ගැට ගා ගහයනවා බෝධයක් දකින දකින වාරි බෝධි පූජා පවත්ව වනො සෙත් කවි කියනවා. දන්න අඳුරුනයට දුක කිය කියීමකුද කියන්නේ. දරුව නන් ගේගයාට අපිට කමක් නෑ අර මිනිබිරිි අරගෙන ගයා මොනපුරාට අපි ගාවට එන්ඩවත් දෙන්නේ අනේ දරුවන්ගේ දරුව දකින්න මූනු දකින්න අපිට ලැබෙන්න්න කිය කිය අර වයස්සටක දෙමවපියෝ දරුවන්ගේ දරුව මන සිංහල්ලගෙන ඊට පස්සෙ දක් විඳනවා බලන්න පිලුතුනයක් පිහිර විච්ච හිරවීමක් ඒ මාරයදීප පලවෙනි සංස්කාරය හිරවෙන්න න්තිම ගැලවෙන්නේ අපි අසනී පුුණ හම දෙමව්පිය වයි සයිදැන් අසනී පයි ලොකුවට දඟලන්න බෑ දරුන්ගේ දරුවොත්තෙක්. සමහරු ලෙඩන්ඩී සදාකාලිකොරෝ ගියෙක් වෙලා ද මිගුල් ලබාගත්ත මනුස්ස්‍ය ජීවිතං ප්‍රයෝජනයක් ලැබුණද මිගුල්ලන්ට මුණගැහිච්ච සද්ධර්මී ප්‍රයෝජනයට ගත්තද කල්ප ගානකින් ලැබිච්ච සම්බුද්ධ ශාසනී ප්‍රයෝජනයට ගත්තද සියල්ල මගෙහෙරුණා සියල්ල මගෙහෙරිලා දරහද දරුවන්ගේ දරුවහදලා ඇත්තකතාව වතුරලට වඩා කඳුල බීලා වතුරුලට වඩා කඳුල බොනවා. අවසානි හිස් පුද්ගලීන් හැටියට දෑසුපියා ගන්නවා. ඉගොල කළගන්න අනුතර තමයි පිනතුනි කල්ප ගානකටා පහු මනුස්්‍ය ජීවිතයක් මොනගැහෙන්නේ. ක ගානකට සද්ධරමී මග ඇැරුණා කල්ප ගණනකින් බුද්ධෝත් පාද කාලයක් ගැන අහන්නවත් ලැබෙන්නේ ඉඩ පස්සේ පවුලය පිංකරකට පින්දුන්න ටේ ගොල්ලන්ට පින්ගන්න බෑ අපි අපිෝ රවට්ට ගන්නවා මේ අනතුරේ වැටෙන්න්නපා පරිස්සං වෙන්න. මාරය හදන දෙවිනි සංස්කාරමකක්ද දනම් මත්තිී සමාරුන්ට දරුවෝ ගැන ගානක් නෑ. දරුවන්ගේ දරෝ ගැ ගානකුත් නෑ ඉට පසේගොල්ලන්ට තියෙන්නේ ධනං මත්ති ධනී දේපල ඉඩකඩන් යානවාහන මහා මන්දිර තරු පන්තියේ ඒවට කාමරින් කාමරි අමුණනේ එක එගොළමුළු ජීවිතයම ගෙවල් හදනවා. සිංහල බෞද්ධයෝ ලස්සන ගයක් දුරක් හදාගෙන සතුටින් ජීවත්වවෙෙන්න්න ඕන්න එක වැරැද්දක් නෑ. බුදුරජාණන් වහන්සේ සරණගේ බුද්ධ ශ්‍රාවකයෝ හරි සතුටින් ජීවත්වන ජාතියන් ඉගොල කවදාවත් නෑ කියන්නේ එගොල කියන්නේ තියෙනවා අපි සතුටිං ඉන්නවා ඒ බුදුහාමුදුරු සරණ ගියයි පළන් අඩි පිටි සිටතුමා බාගීතු වහන්සසිගේ කිට්ටුම ශ්‍රාවකයා දායකයා එතුමාට ගැල් පන්සීයක් තිබ්බා එකනි කරත්ත පන්සීයක් වෙළදාමයන්න. අද කාලනම් වාහන පන්සීයක්තියෙන් තරු පන්ති ව්‍යාපාරිකයේ. හරී සතුටින්ජීවත් වනාා දහස්ගණන් සේවකින්ට හොඳයට යුතු කම්මි්ටු කළා ඔය හැමදේ මත්තරින් මේ දක්ෂ වෙවසායිකයා ධර්මයහුවා දන් පැන්දුන්නා තෙරුවන්වන්දනා කලාා රතුර බුදුරජාණන් වහන් සිමොන ගැවුණනා ශ්‍රාවක සංගරත්නයට අනන්ත ගරු කළා මේසා විශාල දෙවන්ත ව්‍යාපාරිකය ගෞතම ශාසනී සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වනා අනේ පිඩිසිරතුමා සෝවාන් වෙලා. දැ ඔබ ඉන්න කොතනද බලන් ඔබ මාරයගේ සංස්කාරවට අහු වෙලා හති අරන්නවත් වෙලාවක් නැති ඔබ ධනී පස්සෙමු දුවනවා. ඉතරී තර ගුණේනේ බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාම් උතුම් බුද්ධ වච්චනයක් තමයි ඉතරී තරයන. කෙනෙකුට ලෝකතයෙන වටිනාම සැපතක් තමන්ට ලැබිච්චේතයකින් හිතහදාගෙන සතුට වෙන්න පුළුවන්නම්. දරුවන්ගෙන් වනත් ධනීගුණත් තිීන් යමක්ද ලැබුණ අම්ප්‍රමාණයක් දී ගැන බල සතුට වෙන්න ඒ ප්‍රමාණයේ වැඩිකරගන්නෙපාකල දේශනාවනෑ ධාර්මිකව වැඩිදියුණු කරගන්න. පංචවීද වෙළදාමිින් ඇත්තලා ධාර්මිකව ධනී උපේලා ඒ වැඩිදියුණු කරගෙන ආරක්ෂකරගෙන අනාගතුවෝ දුරු දැකල සතුටිජීවත්වෙන්න. ඔය හැම දේම කරත් ඔබලඟ ධර්මීනෑ ඔබ මාරයට අහු වෙලා. අච්චර දැවැන්ත ්‍යවසාය කණී පිඩි සිටි තුමා සවාන් පලීට පත්වෙලා න්ගේ සසර රැකවරණයක් හදාගෙන තමන් මේ ජීවිතයත් රැකවරණය හදාගෙන. අද හුගාහක් මේ දේශනාවල් ලැහුවවට අපේ ඇත්තන්ට මෙලෝ රැකවරණයක් නෑ සංසාර රැකවරණයක් නෑ මකද මෙලෝ රැකවරණය තරු පන්තිය ජීවිත වනීවිෙන් විවිධාකාර ව්‍යාපාරවලට යොමේ නෝදවිය මරාධනවා කණ්ඩායමක් තවත් පුද්ගලයෙක් මහ පාරි ගේ ඉස්සරා තමන් මරාදාලා මරණ බයිජීවත් වෙනවා ධනීතියනො මුදල් තියෙනවා රැෑලිවෙන කල් නිදිවරාගෙන තැන්තැන්වල හැඟගි හැගේී තමනුත් තරැකිෙනවා ධනයත් රැකිනෝ රැකින මීජීවිතේ. පිළිගන්න ඔබට මීජීවිතයේ බාහිර රැකවරණයකුත් නේ. ලෝතුර රැකවරණයක් ඇත්්‍යමනේ මකද ඔබට සංසාර තියන රැකවරණි දේශනා හන කවුරු හරි මට කියන්න සාමීනී මම නං කවදාවත් සතරාපායට වැටන්නේිනේ මම සතරාපාය නම් වූ අනතුරින් ආරක්ෂාව ලබාගෙනන්නේ කියල බලන්න කියන්න මං එතකොට අහනු මොකක්ද බහදාගත්ත රැක වරණී කියලා ඔබ මටකියාව ම බනයහුවා ඩන්දුන්නා සාම්ප්‍රදායික ෝපෝයිට සිල් ගත්තා වන්දනවිගියා ධර්මී රැකවරණනි ලබාගෙන නෑ පින් උත්තුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිවන් මග. ඉතාහාම ගැඹුරුයි ගැඹුරු නිවන් මගේ සරල බුදවදනකට ගත්තුොත් පින් උුත්තුනි කාරීම සරලයි. මකදදිබුද්ධ වචනය. ඒ චිත්තං සංඥමිස් සන්ති මොක් කන්තිමාර බන්ධනා. යමිත් තමාගේ හිත කර ගනීද සන්සුන් කර ගනීද හීලෑ කර ගනීද හිත දිනාගත් කෙනා මොක්කන්තිමාර බන්දනා මාරයාගේ උගුලෙන් ගැල විච්චි කෙනෙි මාරයාගේ බන්ධනීෙන් නිදහස් වෙච්චි කෙන එකයන්නේ ඉපදන මැරෙන සසරින් නිදහස් වෙනවා. තමන්ගේ හිත දිනාගත්ත කෙනා දමනී කර ගත්ත කෙනා හීලෑ කරගත්ත කෙනා සරලෝකීවොත් රාගදෝස මෝහවලින් වනිරු මුක්තව. අනිත්යෙදු අනාාත්න ටිලක්ෂණය ඉතාම නෝ්‍ය නවබෝදධ කරගෙන. මෙ මේ හිත සංවර කරගත්ත කෙනා තමයි මාර බැම්මෙන් ගැලවෙන්නේ. වෙන කිසිදේකින් මාරයගෙන් නිදහස්වෙන්න බෑ මෙබුද්ධ දේශනාව. එනිසාදමී ගැමරු සූත්‍ර දේශනාවක කරුණු ඉතාම සරලව ඔබට කියන්නේ අනිත්‍ය දුක් අනාත්මකෙන ත්‍රිලක්ෂණය හොඳට තවබෝධ කරගන්න පුළුවන් පහසුව පිණිස්ස. නි්‍ය නැති ඕනුම දෙ අනිත්‍යයයි. අනිත්‍ය වූ සියලෝම දේවල් දුක් සහිතයි. ඒ දුක් සහිත ඕනම දෙයක් අනාත්මයි මගේ මගේ කියලා අල්ලගන්න කිසි දෙයක් එත නිතුරු වෙලනේ ජීවිතය ගැන හිතන්න. ි නිරතුරු අපේ දේශනාවලද පින්වත් ඔබට කියන දෙයක් තමයි මේ දවස්සල පින්කරගන්න ඕ අමාරුයි කලකෙනු සමහරු සමහරු කෙනවා කරදර ඉවර වෙලා එකහිත් දරාගෙන පිංකරගන්න හිතං ඉන්න කියලා. මංගක මොලිනුත් දේශනාවිදකිව්වා. කෙනෙක් මොහුදට බැහැල නාන්න ඕන නං එයා කෙලින්ම ගිහිල රැල් අඩු තැනකින් ගැබු නැති තැනකින් මොහදට බැහැලා දියනාගන්න ඕන්න. ඔබ කරන්න එකනමී තුවාය කරේදාගෙන දත් මැදමැද මුොහුද දිහා බලඟිනවා ගලකොඩට ගොඩවෙලා මං කවද හරි නාන්නේ පරැල්ලයිවරවු නහමයි කියලා. ඔබ දියනාන්න මුහුදින් රැල් අවසංවිෙනතුරු බලංගින්නවා. දක්ෂය ගැඹරු නැතිතැනකිින් මුහදට බැහෙලා දීටිකනාගෙන පරිස්සමින් යනවා. මං අහනි ඔබ ඉන්න කොතනද කියලා. කරදරිවර වෙලා නයතුරුස්ගවෙලා දරුවන්ගින් නිදහස්වෙලා එකහිත් දරාගෙන ධර්මය වඩන්න නඋදවිය මුොහු දෙ බැහැලා නාන්න රැල්ලිවරෙන කල් බලඟි න්නොවගේ. මි මහා බද්‍ර කල්පි මුහුද රැල්ලව සන් වෙන්නේ. රැලිපිට රැලිවෙරලටේනවා. එව උත්සන්න උනහම ස්ුනාමියක් වගේ වෙනවා. ගම් දනවපිටිං ගහගෙන යනවා ගැලවීමක් නේ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයක් කරදරාත්තරින්. ධර්ම මාර්ගයේ දියුණු කරගන්න තමා ලබාගත්ත මනුස්‍ය ජීවිත්‍යය අරතවත් කරගන්නවා. ඔය හු ගාක් ධනී නැතුව පින්කරණ්ඩ බැකෙන උදවිය තතාගත සද්ධර්මීයට අනුව කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පින්වත් මහනෙනි මහාමේරු පරුවතිය තරන් උසට යමෙක් ඉතාම වටින වස්තරවලින් තුන් සිවුරු මහනවා. එට තනිපටාදන තුන්සිවුරු මහලා වටිනාවශ්‍ර වලින් නිර්මාණය කළ තුන්වරු මහාමීරු පරුවතිටත් වඩවුසට ගොඩ ගහනවා ගොඩගහල යුතුම් තුවු බුදු පසේබුදු මහරහත් උතුමන් වහන් සෙලගි සුරතට පූජා කරනවා. මහමිරකටත් වඩාවුසට තුන් සිවරු පිදවාටත් වඩා බුදු පසේබුදු මහරහත් තුන්වු දෙසා. ඒ බරපතල කුසලේට වඩා මේ ලෝක තින උදාාරම කුසලය මොහොතක් අනිත්්‍යෙ දු කානාාත්ම ත්‍රලක්ෂණය අවබෝධ කර ගැනීමයි. මෙනිෙහි කිරීමයි. බුදුරජාණන් වහන්සගේ උපමාාවෝ තමයි අතුරසනක් ගහන මොහොතක්. ඇගිලි දෙකක් එකට ගහන්න මොහතක්. ඇසි පිල්ලමක් හෙලනාම් මොහොතක් ගව දෙනකගෙන් කිරිපීරක් දොවා ගන්නා මොහොතක්. මෙන්න මේ වගේ පුංචි වෙලාවක් කරී. ජීවි අනිත්‍යතාවේ ද කනාාත්මතාවේ යමික් දකිීද ඒ පින කොයි තරම්පබලද කියනව නං අර තුන් සියවරු මහමෙයටට වඩා උසට ගොඩ ගහල පූජ කරන පින්කමී පිනත්. මොහොතක් අනිත්‍යතාව වඩන පිනත් භාග්‍යෝතුන් වහන්සේ දේශනා කළේ. මොහොතක් ත්‍රිලක්ෂණය මිනිහි කරන පිණේ දාසයෙන් පංගුවයිකිවා. අ මහමෙර තරන් උසට තුන් සිවරු ොට ගසා පූජාකරන පින. දාසෙන් පංගුුවයිකීවා. එතට කොච්චර බලවත් පින්කමක් කරගන්න පුළුවන්ද වියදමක් නැතුව ජීවිතයේ හැමවෙලාවෙම දැ මේකිදිත් ඔබ ඇඟ නිදහස් කරගන්න බලන දෙයක් තමයි පරියංකෙන් වාඩි වෙලා වන්මතුූඩින් දකුණ අත තියාගෙන කොන්ඳ බෙල්ලිකිලින් තියාගෙන දෑස්ස තද කරල පියාගෙන අනිත්‍යතාවේ වඩන්න ගිහි ජීවිතයේ සම්බාධ වැඩී. එකට වෙලාවක් නෑ පස්සේ වෙලාවක කියල ඔබ ඔබේ හිත නිදහස් කරගන්න බලනවා. තතාගතයන් වහන්සේ අනිත්‍යතාවේ වඩ නාකාරි අපිට පෙන්නවේ. මුළු මහත් ජීවිතයේ ඔබට වඩන්න පුළුවන්. යම් කිසි වැඩක් කරමින් ගමනක්යමින් කමින් බොමින්. ැසිගිලි කැසිකිලි පාවිච්චි කරමින් විවේකගනිමින් නින්ද තමන් ළඟ ටේනතුරු නිදඇන්දේ කල්ගෙවමින් ඔබ ඕනෑම කටයුත්තක් කරද්දි ඒ සියන්ලාතරෝබට මේ අනි්‍යතාවේ දුක අනාත්මතාවේ මැනවින් වඩලා හොඳයට පින් සිද්ධ කරගන්න පුළුවන්. ටාන සූත්‍රේද බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් දේශනා කරනවා. පංචිමාණි බික්කවී ටානානි අභින්නං පච්ච වික්කි තබ්බං. පින්වත් මහනිනී මේ ලෝකේ කාරණ පහක් තියෙනවා. හැම වෙලාවෙව මේ කාරණා පහ වඩන්න අනන්ත පින් සිද්ධ වෙනවා. දෙැ ඔබට අවබෝදධ වන්න ඕන තව දෙදයක් තියෙනවා. මොනවාවත්ම නොකර සමහරු කියනවන්නේ අමුතුවෙන් පින් නොකලාට අපේ. අඩුවක් න සාමීනි අපි වැරැද්දක් කරන්නේ කියලා. අපි වැරැද්දක් නොකරන නිසා අමුතුවන් පින් නොකලාට කමක් නෑ කියන. බලන්න මහා මිත්‍යා දෘෂ්ටික මතවල මිනිස්සු මිත්‍යයාා විශ්වාසයන් තුළ මිනිස්සු එල්බගෙන. තමන් වැරැද්දක් නොකරන නිසා නිවැරදිදී නොකලාය කියලාත් පවසිද්ධ වෙන්නේ කියල කියනවා. පිණතුනී වැරද්ඩක් නොකරන කෙනෙක් කරන හොදක් තියෙන් ඕන. තතාගත දේශනාව කයිං වචනෙන් හිතන් යහපතේ පිහිටන්න. තැම්ම සූත්‍ර දේශනාවම මාතෘකා කල ධර්ම කොට්ටාසි අවසානිටි කෙන දීම කත්ද. යංකම්මන් කරිස්සාමී, කල්ලයා නංවා පාපකංවා තස්සදායාදූ භවිස්සාමීති. මිනිස්සුනේ ඔබලා ජීවිතය කරන්නේ මොනවාගේ කර්මයක්ද කර්මය කන ක්‍රියාව ඔබලා කරන්න මොනවාගේ ක්‍රියාවක්ද ඒක කල්ලයානංවා යහපත් සත්පුරුස ක්‍රියාවක් වෙන්න පුුවන් කුසලයක් වෙන්න පුළුවන්. පාපකංවා අයහපත් පෞකා රකුසලයක් වෙන්න පුළුවන්. ඔබ කරන ක්‍රියාවටනුව සත්‍ය වසෙන් ප්‍රතිඵලයක් තියෙනවා ගැලවෙන්න නම් ලැබෙන්න්නෙමනේ දි කියන්න ට ගැලවෙන්න පුළුවන් කියලා තැේ චීවර මාසේ අපි රට කටිනචීවරයේ පූජා කරද්දි කටිනානි සංසයහන්න හුගාක්කයි කැමති කටන චීවරයට අතගහන්න මහන්න ඇයි එක තැනක තියෙනවාන්නේ ආරපති ආරප චක්කවත්ති සිරිං ලබේ කටින චීවරයේ මහනකොට වදින එක ඉදිකටු ඇස්සකට එක ඉදිකටු පාරකට ස්සතරවාරයේ බැගින් චක්‍රවරිති රාජ්‍ය සම්පතලවන්න පුළුවන් කියලා අඩ සාමීන් වහන්සේලා කුසල් මිනිහි කරද්ද අපි ඇත්තු හරියා සාවින් රැස්කකාපුර කනව කටිනට ඉදිකටු පාරක් ඉදිකටු ඇස්සක් ගහගන්න මගන්න අත ගහන්න පෙරහැරයන්න අපි හරි ආසයි අපි කරන කුසල් අහෝසි කරම්බවට පත්වෙන වන බුදුදහමි පෞසෝධන්න බෑ දැන් එක්තරා බ්‍රාක්්මීකුට භාග්‍යෝතුන් වහන්සේ වදාලනි ගංගා නම් ගඟට බැහැලා ගයා නදයට බැහැල බ්‍රාක්්මණියෝ හින්දු බ්‍රාක්්මණියෝ පෞසෝදනවා. අඟහරුවාද සිකුරාදා. දස දහස් ගනම් අදවුනත් සමහර ආගමික උත්සවලදී ගගේ බැහැල දියනාගන්න රැස්කාල සිය ගනම් මැරෙනවා ගග ඇතුලි. ාග්‍ය උතුන් වහන්සේ දේශනා කළා පින්වත් ්‍රාක්මණය යමික් පංචසීලේ ආරක්ෂාකර ගනීද ප්‍රාණගාතයේ සොරකම වැරදි කාම් සේවනය බොරුව විසමද්‍රවවේ මේ දුරාචාරයන්ගෙන් වෙන්වෙලා උතුම් සීලයෙන් සිල්වත්වයිද ඉතාම ලස්සන චරිතයක් ඔහු ඇය සතුවේද ඔහු ඇය තෙරුවන් කෙරේ සද්ධා වැති කර ගනීද පුංචිදයක් හරි දන්දීද අන්නේ පංචසීලී රකින තෙරුවන් කරී සද්ධහා ඇති කරගත්ත පුංචි දෙයක් හරි දන්දන පුංචි වැරැද්දටත් බයවෙන්න උදවිය ගංගානන් ගඟට බැහල පවහෝද ගන්න ඕන නෑ යහපත් දිවි පැවැත්මක් ඇති පුද්ගලයාට තමන්ගේ ගෙවත් තීතිීන ලිඳත් ගයානදයක් වන්නේ කෙල බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න අපේ ගෙවත්ත තියෙන පුංචිලිින්ද ගංගානම් ගඟක් බවට්ට පත්කර ගණ්ඩ පුළුවන් අපි නිවැර ජීවිත ගෙවනවා නම් එතකොට ගැලවීමක් නෑකනික පිළිගන්න දහමි නාලා එව නැත්තම් වෙන දෙයක් කළ කලාාකු සල්ලොලින් අත්මි දෙන්න බෑ අහෝසි කර්ම කරගන්න බෑ කළ දේට විපාක ලැබෙනවා මයි දෙ බලන්න අපේ ඇත්තු හරි පුරද්දක් කරගෙන තියෙනවා වැරැද්දක් කරනවා. කර වැරැද්ද සමාජීදීයේ නිරාවරණී වේ කියන බයට ගෙවල්වල පවුල්ලවල පුද්ගලීින් අතර අඹු සැමියන් අතර දෙමවපියෝ දරුවන් අතර ආජතන සේවක සාමි දෙපාරිසය අතර සමාජී තුළ තමන් නිවරදිවෙන්ඩ අපි කරන බරපත්තල අකුසෙලීමකක්ද. මොනතරන් දිවරනවාවද අපේ ඇද උදවිය. මොනතරන් දවරනවාද. කෞ සාක්ෂිතිලද දවරන්නේ? පිනතුනී අසංකයේ හතරකුත් කල්ප ලක්ෂයක් අපමන පාරමී දුග්ගැහැට විඳලා ලෝතුරා බෝධියෙන් චතුරාරි සත්‍ය ධර්මේ ලෝට දේශනා කරලා. ලෝකයා සතරාපාදුකින් මුදවාලු ඒ භාග්‍යවත්තු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇපේටි තිල දවරනවානි බුදුහාමුදුරුව පල්ලා කියනවා. කවදාවත් ගැලවෙන්න පුළුවන්ද. වැදුව මව්කිරෙහි අම්මා පල්ලා කියනෝ. දුක්කිඳල් හැදු තාත්තා පල්ල කියල කියනෝ. දරුවන්ගේ හිස අතතිල දියවරුණ දෙ මවපියවඉන්වානි මි සල්ලාල මදාවි අචරිතවත් පෞකාර දේවල් කරලා මංගේවක් කළේ නෑකීකි දියවරන්නේි දරුවන්ගේ හිසි අතතියලා. කිසිීම බයක් පිළිකුලක් නැතුව අප්‍රමාණ අකුසල් කරගන්නකොට පාපකංවා. එක්ලාකු සල්වලින් ගැලවීමක්ති නොද කවදාවත් නෑ පින්නොත්තුනී. කල්ප ගණන් දුගතිය ගැලවීමක් නෑ. එනිසා කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදුව භවිස්සාමීති. කරන්නේ කල්්‍යයාන කර්මයක් ද පාපකරමයක් ද එල දේට අනුව ලැබෙන විපාකයේ තමයි කරපින්නගෙන. හිස තබාගෙන සංසාරගමන අපිට යන්න වෙන්නේ. ගැලවීමක් නෑ. ඒ නිසා වියදමක් නැති නිරතුරු පින් වැඩිෙන හැමදාම ජීවිතයේ විදර්ශනා කරලා ප්‍රඥාවතුලින් රජුවනිවන් මග විවරවෙන මේ ත්‍රලක්ෂණය අනිත්‍යතාවය අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේගේ දහමටානු ගතවෙන්න. ඉස්ත්‍රියයාවා ස්ත්‍රීන් පුරසේනවා පුරුසයෙන්. ගහට්ටේනවා ගිහි ඇත්ත පබ්බජිතයනවා පැවිදිවෙච්ච උදවිය අපි දෙගොල්ලම ජීවිතේ අබන්හං පච්චවෙක්කි තබ්බං නිතරමහිතමු මෙනිහි කරමු ප්‍රක්්‍රවේක්සාකරමු විදර්ශනා කරමු ජීවිත අනියත භාවය පළවෙනි දේ තමයි ඉපදීම ගැනහිතන්න. ජාතිදම්මෝම් හි ජාතින් අනතිතෝම්හි ගැලවීමක් නෑ සසරේ නැවත නැවතා අපි උත්පත්තේ ලබනවා තැන් අර දේවදූත සූතතරයේදී යම රජරූ දඩුවන් පම්මණුවන්නේ තමන් ඉදිරියටා මිනිසා වෙනුවෙන් නිරයේ අහපු ප්‍රශ්නවල පළවෙනිදේ තමයි නොබ මනුස්ස ලෝකයේදී මිනිහෝ පළවිනි දේව දූතුවා දු්ටු වෙහහිද කියලා. මෙයා නෑකද්දී යමරජ්ජුරූ පළවිනි දේවදූතියා ලස්සනට උපමාවක් ඇතුව කියනවා. ඉදා එපිදිල් අඩන කිරදරූ දැක නැද්ධහනො මනුස්සලෝක අන් අරයට කල්පනවැැවිත් කියෙන ඕන තරන්සාමීනිි දැකළ තියෙනවා. එතකොට අහනෝ එතකොටේ පලවිනි දේවදූතයන් ජීවිතය හදාගන්න දෙවියන් එව්වා වගේ ඔබ ඉදිරීන්න දූතයක්කිරි දඩුවා නොබට හිතුන් නැද්ද කියලා හනුව නැවත නැවත සංසාර මම මේ වගේ උත්පත්තීන්ට මූුණ දෙනවා කියලා මම නැවත මේ වගේ උපදිනවයි කෙල හිතුන් නැද්දහනවා මේ මනුස්සේකයන්නේ හිතන්න වෙලා වක් තිබ්බෙනය කියලා. ලන්න අපි කොච්චරී වගේ දේව දීතියෝ දකිනු අදජීවිතේ කිරි දරුවෝ දැ බැල්ලියක් පැටව් දානකොට දහය දොලහ පුංචි කිරිද බොන පැටවු. බැලලියක් බැල්ලියක් වෙන සතික් දරුවන් බිහි කරලා ඒ දරුවෝ දකිද්දි පැටවුන් දකිද්ද. ඒ හුරතල් කර කර ඉන්න එක නෙමී තතාගත දහම.ඒ දරුව පැටවු අතරින් මට උපතක්තිය නොමේ වගේ මනුස්ස දරුවෙක්ද තිරිසන් දරුවයෙක්ද දන්නේ නෑ නැවත නැවත සංසාරය මම උපදිනවාමයි කියලා. පලවෙනි ටාන සූතතරේදි වදාහළදී තමයි ඉපදීම නැතිකලේ නෑ කියනෙ එක මිනිහි කරන්න කිවා. එහෙම මිනිහි කරලා උත්පත්ති ස්ථානයේ යහපත්වෙන විදිහට ජීවිතයේ යහපත් ක්‍රියා කාරකම් ඇති කර ගන්න කිවවා. නැත ඉපදීමක් තියෙනවා මම ඉපදීම නැති කලේ නෑ කෙහිතන්න කිවා. ඔය උපදින හැමදාමත් පින්වුත්තුනී වයාදිිදම්මෝම්හි ව්‍යාධී අනතිතෝම්හි විවිධාකාර රෝග පීඩාවන්ට ගොදුරු වන බව මෙනෙහි කරන්න කිවා. තැම් බලන්න පින්නුත්තුනී විවිධ වෙස්කත් මාරයේ අපි හොයාගෙනන අයුරු ඉදායින්දල් අරගෙන බලන්න භාගයවතුන් වහන්සේ වැඩඉන්න කාලි අහිවාතක රෝගගේ නාරම්භවිච්චවා සංගතය සම්බුද්ධ පරිනිරවානය අවරුදු දෙදහ සයිසීයක් වෙද්දි ඒවා සංගතේම කොරෝනා නමින් වෙනත් නමකින් ජනගත වෙලා. මේ කාල විපත්ති දේශ විපත්තිකෙන අනතුරු ලෝකී තුළ පවතිනවා වැලලනෝ මතු වෙනවා වැලලෙනෝ මතුවෙනවා එව සදාාතනිකව නිදහස්වීමක් නෑ. දුකවබෝධකිරගෙන තමයි භාග්‍යෝතුන් වහන්සේ දේශනා කළේ පින්වත් මහනෙන මම තරම් මේ භයානක සසරේ දුකදන්න කෙනෙක් ලෝක ඉන්නවා නම්. සිහිනිෙංවත් නැවතිීපදීමක් ප්‍රාර්ථනා කරන්නි නෑකිවවා. සිහිනෙංවත් ඒ තරම් පිළිකුල් සහගතයි බිය ජනකයි මේී භයානක සංසාරී. බලන්න එහෙදෙන අසනීප වෛද්‍යුරු කවදාවත් අහල නැති රෝග පීදා. ඒ නි සාමකද කරන්නේ යා සමහරවිට මරණීට පත්වෙනවා නැත්තන් ජීවතුරන් නතර. රෝගේයේ පිළිබඳ තොරතුරු ොයාගන්නේ ඒ ස්ථානවල අවයව කපලා. එ පරීක්ෂණ කරන්න අරගෙන ගිහින්. මාස ගනම් පරීක්ෂනාගාරුල හයනවා මෙ රෝගේයට හේතුවම කක්ද කියලා. වෛද්‍යවරුන්ට පවා හඳුනාගත්ත නොහැකි තරමට සංකීරණ වෙච්ච රෝගපීඩාවන් ලෝකයේ පුරාම ජනගත වෙලා. දේශනාවෝ භාගෙනන්නවා නමුත් ඔබේ සරීරීඇතුලේ තාමත් මතු නොවිච්ච. යම්දවසක ඔබ නොසිතූ මතුවෙන මොනතරම් භයානකාපාද තත්ත්වයන් රෝගී තත්ත්වය නැද්ද. භාගවතුන් වහන්සේ වදාලා මම ඉපදීම නතර කළ කෙනෙක් නෙමෙයි. නැවත නැවත සසනි උපදිනවා උපදින තාක් භවයපුරා තිරිස්සෙනෙක්වෙල එපදුනත් රෝග පීඩාවන්ට ගොදුර වෙන්න වෙනවා. බලන්න පින්නතුනනි අසරන බල්ලු බලල්ලු මේ තෙඩුවන් සරණ යන සමාජය උදවිය මමක ඉතාම කරුණාවෙන් හැම දේශනාවක මිල්ලනවා. ආරාම පන්සල් දේවස්ථාන පල්ලිකෝවිල් කඩසාප්පු නගර හන්දි පාලම් බෝක්කු මේ තැන්වල සත්තු ගිහිල්ල අවතැන් කරන්න එපා. අතර මංකරන්න එපා විසිකරලයන්න එපා. ඒ සතු රැක බලාගන්න තැන් තියනොයි වහදමු. ඒ වට බාර දෙමු යෝජනා කරනවා ප්‍රඥාටීවී සදහමම් නාලිකා වහන මේ රටේ හුගාක් ලෝකමී නාලිකාවින් දේශනහන්‍ය ප්‍රඥාවන්තයවෝ. බුද්ධිය තියෙනයි. හුඟාක් දේශනාවලට අපි එද්දී කලාතුරගේ එහෙම දෙැහ දකි නෙලැබෙන්නේ. දායෙක උදවේ යම්ය මාතෘකා කියනෝ සාමීණී මාතෘකා හුස්්‍ය දේශනාවක් කළොත් හොන්දයි කියලා. ඒ තරමට මොහුරාගගේ ප්‍රඥාවක්තියෙන ශ්‍රාවකයෝ මේ දේශනාහන්නේ එනි සම්මන්ම නාලිකාවහරහා ඉතාම කරුණාවෙන් ඉල්ලනවා. මිල්ියන ගණන් සත්තු පාරවල්ගානි තැන්තැන්වල අසරණ කරලා. හාමුතිේ කෑම ඉල්ල බඩගින්නේ තැන්තැංවල ඇවිදි නොවාහන වලට යට වෙනවා. වෙනස් සත්තුන්ගේ ගොදුරු බවට පත්නො මිනිස්සු දසවදදීලමී සත්තු විනාශස කර නො අද දිදිී මරනවා. ුණ්්‍යා එතන මේ රටි ආරම්භ කරමු අහිංසක සතුන්ටත් නිදහන්සේ ජීවත්තේලා නිදහසේ මරණයක් විඳින්න තරම්මී සතුන්ට ඔබ දන්නවද ඒ සත්තු අත්තරාණන්ත සංසාරය ඔබට කිරිදීපු අම්මා මුළු ජීවිතී මනන්ත සංසාරය ඔබ වෙනුවන් දාඩිය හළපු තාත්තා ඔබ මගේ වේවා කිය කිය සසරපුරා ප්‍රාර්ථනා කළ ආදරවන්තයෙන් ආදරවන්තයන් අඹු සැමියන් අන අම්ම අපි ෝදාලයන්න එපා කියකි අපි පස්සෙන් අඩාණ්ඩාපු දරුවෝ මේ ජීවිතයන විසංසාර ඒ උදවියත් ඔය සත්තු අතර ඇති ඒ තරම් භයානක පිළිකුල් සහගත සසරක්මින් එනිසා කිසි හතෙක්ව අවතැන් කරන්න එපා තැන්තැන්වල අතරමං කරන්න එපා වදදීල මරාදාන්න එපා අපි පුුණ්‍යා එතන නිර්මාණී කරමු සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න. උපන්දිනයක් අනුස්මරණය කරලා විවාහ සංවත්සරයක් අනුත්මරණය කරලා දෙමව්පියෝ මියග දිනයක් අනුස්මරණය කරලා තමන්ගි ජීවිතය අතිසේ අනුස්වරණය දිනයක ඒ අහිංසක සත්තුන්ට ආහාර පානදේලා බෙහෙත් හේද්දේලා ඕවුන් රැකබලාගෙන මික්්චර පින්ංකරගණ්ඩ පුළුවන් මනුස්ස ජීවිතය අප පින්කරගම. එනිසා උත්පත්තිය ලබනැහැම කෙනෙක්ම වයාදියට රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා තිරි සඟාත්මි කුනත්තේ තත්තය පොදයි කියෙනෙක හිතන්න. එන් අපිට අත්මි දෙන්න පහසුනෑ. ජරාදම්මෝම් හි ජරං අනති තෝම්හි තතාගතයන් වහන්සෙමි දේශනාවිදී ඉත්්‍යයාවා ස්ත්‍රීන්ට පුරුසේනවා පරුසේන්ට ගහට්ටේනවා ගිහි ඔබට පබ්බ ජිතේනවා පැවිදි උතුමන් වහන්සේලට අවවාද කරනවා. ජරාදම්මෝම්හි ජර අනති තෝමහි. අපි ඕනුම කෙනෙක් විය පත්ව ජරාවට පත් වෙනවා. ජරාව කියන්නේ දිරා යනවා. දෑස නොපිණි දෙකන නෑසි හැරමිටියන්වත් එහිටමට අපි සරීරි අරගෙනයන්න බැරි හුද කලා විය පත් කාලයක් අපි හැමෝට මේනවා. මටහිතනො ලෝකමදැන් අපි රටය තුළ ලෝකෙම ඊළඟ බයානකම අභියෝගයේ තමයි ගෙවලල පුංචි ළමයිනෑ. අම්මයි තාත්තයි දවා එපපුතයි පුංචි පවුල්ල කියලන කියන්නේ තැන්ි පුංචි පවු්ලේ අරුමි ඔබට තේරෙනව ඇති. දරුව හත්තට දිනික්කන්න පවුල කම්මල තාත්ටලා එක එක දරුවගේ යහපත්කම මනිනවා හුගාක් දරුව නොමගයනව දෙමව්පියන්ට පීඩා දෙනවා නමුත් හත්තට දිනික්කන්න පවුල්ලක එක දරුවෙක් හරරින්නවා දෙමවඋපියන්ට ආදරය කරන ඒ විස්වාස තුළ දෙමව්පියූ සැසිල්ලි ජීවත් වෙනවා. දරුවෙ කරි දෙන්නේ කරන්න පවුල්ලක දරුව දෙන්න පිට පැනොත්. කාග පිහිටත්ද දෙමවපියන්ට දුක්කිඳල මැරන්න වෙන්නේි. මටේගෙන කරුණු කියන්න අයිතියක් නෑ විනියානුකූලෝ භික්ෂුවකට හොඟ අක්කයි නම් කියන බවපේනවා යහමින් දරුව හදන්න කිය කිය ඒ අපිට ගැල්පිෙන දෙයක් නෙමී පින්නතුන අපි පරිස්සං වෙන්න ඕන. වාමීන් වහන්සේනමක් පුංචිකාලි පැවිදිවෙන්නේ වෙනම පරමාර්ථයක් ඇතුව සබබ දුක්ක නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවන් ගහෙත්වවා පබ්බාජීතමන් බන්තයේ. බයානක සසනේ දුකහඳුනාගතිමි දුකින් මිදෙන මඟ වඩන්නට මා පැවිදි කළ මැනවෙයි අපි මහන කමඉල්ලන්නේ. එතන කොහේවත් අපි කියලන සිංහල ජාතී වන්ද වෙනවා ජාතියට දරුවන් හදනට ව ගන්වද රට පිරිහීගෙන යනවා රට රැකගන්න මේ වගේ දේවල් දහමිනෑ ආවේග සීල්ලීවෙෙන් ඇතුව අපිත් පරිස්සන් නෝනුත් අපිටත් අනතුරක් සංසාරී පරමාර්ථය අඳුනගෙන බොහෝ දෙ එක්කළ ේතුවෙනවා බුදුරජාණන් වහන්සේ අපි දෙපාර්සියටම වදාළී ජරාවට පත්වීම අනතුර විය පත්වීම අනතුර අපි ළඟ තියෙනවා ගැලවීමක් නෑ සසර පුරාමත් වෙනවා ඊඟකාරණී තමයි මරණදම් මෝම්හි මරනං අනති තෝම්හිී ඉපදීම මහලුවීම ලෙඩවීම කියන අනතුරු තුනට මෝන දෙෙන කෙනා ඊළඟ බයාන්න කනතුර තමයි මරණට මෝනදීම. කිසි කෙනෙකුටයින් ගැලවීමක් නෑ පින්වතුනී. උදේ පාන්දර නින්දෙන් අවදිවල මහරය නිින්දට යනකල් මේ සරීරකූඩුව පරිහරණය කරන්න අපි හුගාක් මහන්සිිගන්නවා. හෙකේ සුදුවනකට පප. පෘතිම කාරක ගල්වල හිසකේ පාට කරනවා. ඇහි බැම්මි අඳිනොවා. සරීරි රැලි වැටිච තැන් මකළ විවිධාකාර වියදංකළ සරීරය ලස්සන කරන්න බලනොවා. අපි රටි ඇඳුම් විලාසිතා මාස දෙකතු මාස දෙකතුනින් වෙනස් වෙනවා. හොඳයට විලිවැහෙන් ඇඳුම් ඇඳ පුජාතිය බටිහිර පන්නෙට ඇඳුම් මෝස්තර හදන්නගිහිල්ලා තැහු ගාක්කයි නානකාමරෙන් ඉලියටාපු මන් වගේ පාරයන්නේ. තරමට ඇඳුම ගිලිහි අනොක්‍රමාණුකුල්ලව ඔයි මොනදේ කරන්නෙත් පිනතුනි අතාාර්ථය වහන්න භා්‍යවතුන් වහන්සේ දේශනා කළා. මොනදී යොදා පරිහරණී කරගෙනාවත් සරීරකූඩුව අත්තරන දවසක් කෙනවා එයහි මරණය ආයුස්මාච විඤ්ඥානං යදාකායන් ජහන්තිමං. ඇගේතියෙන උස්්නත්වයත් කෙනෙක් ජීවත්වෙෙන්න්න සංසාරීදලගගේෙන ආයශු ප්‍රමාණයත් බවේ පුරාගම අරගෙන යන විඤ්ඥානයක් කියන සක්තින් තුන බඹයක් තරගූමී සරීරකූඩුවෙන් ඉවත්වෙන්නේ කවත්ද දිරාපු දරකොටයක් වගේ මහපොලුව බදාගන්නවා. මැරී වැටෙනවා. මෙයයි මරණය. ඉපදීම ලෙඩවීම මහලවීම මරණය කියන. අනිත්‍යතාවෙන් පිරි අථර්ථය හොඳේ අවබෝධ කරගෙන. එයින් අත්මිදී ගැලවී සධදාතනකව ජීවත්වවෙෙන් බැරි බවද තේරම් රගෙන පරන්න ශ්‍රෝකයක තියෙනවා. සියල්ල හැරදා යන හැටි හදාගත්තෙ ගෙවල් දුරුවල් මලාට පස්සි දව්සිින්දකින් අහිමි වෙනවා. පාන්සකුල දෙන මුොහොති ගෙමිදුලී තියාගෙන ගුණකථන කරන තුරු නෑදෑ විඥාහතින් ලඟ ඉන්නවා. හඩහඩා සොහුනට අර්ගෙනාව මලහිරු බැහැගෙන යන හැන්දෑවේ. ආදාහනාගාරයට ඇතුල් කරවේ නැත්තං වලක් අපපල පස්්ටික වහා ව හැමෝම අපිියෝ තනිකරලේවී අපි තනියම සසර ගමනට එකතු වේවි. අත්තේ කොළ නමාගත්ත වගේ වටීටට කවුරු කවුරුත් අපින් ඇත්වෙනවා. තරු පන්තිී ජීවිතවනිී මොන තරන්දුක් වින්දද. ඒ ධනය ඒ සැපසම්පත් ඇසුරු කළ ෞද්දවී සියල් ලත්ත හැරලා. අරගෙන යන දේ ගැන ටිකක් සැල් කිලිමත් වෙන්න. කල්ලයානංවා පාපකංවා. යහපත් ක්‍රියාහෝ අයහපත් අගුසල ක්‍රියාවල ප්‍රතිඵලයේ හිස තබාගෙන සසර පුරා යන ගමනී හරී පරිස්සමින් කයින් වචනින් හිතිං නිවැරදි ගුණ බර ජීවිතයක් ගත කරලා ලද මනුස්්‍ය ජීවිත අර්ථවත් කරගන්න මේ උතුම් දේශනාව ඔබේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබාදේවා කියන ප්‍රාර්ථනාවන් මේ මොහොතට නීමිත දේශනාව නිමාවට පත් කරනවා බදුද නේසූ පින් බෙලින් බුද්ධ ශ්‍රාවක දෙවිවරු සැපවත්වේවා මේ පරලෝගී සීලු දෙනාමී කුසල් අනුමෝදංම සැපවත්වේවා දේශනාවට දායකත්තේ දුන් සහ බුදු බනසූ ඔබට ගෞතම සසුනුතුළ ජීවිතයේ දුකවබෝධ වී දුකින් මීර් මුත්තව චතුරාරි සත්‍ය ධර්මාවබෝධය නිවන්දකින්න මේ කුසල් හේතුවේවා කෙල ප්‍රාර්ථනා කරගන්න ආකා සට්ඨා චබුම් මට්හාා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමුූ දිත්වා චිරං රක්කන්තුලෝක සාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තුමං පරන්ති ප්‍රඥාීවී සදහම් නාලිකාවතුලින් අදමියුත්තුම් ධර්ම දේශනාව සඳහා සැදැහැබර දායකත්තේ ලබාදුන්නේ දම්පේ සීගිරි වලවුවත් අංක හතුලිස් නමේ දරණ නිවසයේ පදිංචි පින්වත්ජානක චන්ද්‍රදාාසව මහත්මානන් යසස් චන්ද්‍රදාස පුන්සරා විතාන අනුත්තරා කරදන යනාය විසින් තමයි සැදැහැබර දායකත්තේ ලබා ගනිමින් කටයුතු කළේ. එ පින්වත් දායක පිරිසගේ පරමාරතය අරමුණ තමයි දෙදහස් විසකයේ මැයි මස්ස දාසයවෙනි දින පරලෝ සැපත්වන්නට යෙදදුන පාට සාලාචාරණී කුසුමා වික්‍රමම් සිංහ මැතිනයට පුණ් යානු ෝදනා කිරීම. ජනවාරි විශයක්වන දින ජන්මදිනය සමරණ විභහස් රස්මික පුතනුවන්ට තිබලදරත්න යා සිරිවාදයෙන් දළදා වහන්සේගේ අනුහසින්. නිරෝගි භාවේ පිරිස්වබූ පන්දිනයක් වේවායි ආසිරවාද කිරීම මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන්නාව මහාපුුණ්්‍ය කුසලේ දෙදහස් විසයකය මැයි දාසේ විනිදින පරලූ සැපත් වූ කුසුමා වික්‍රම සිංහ මැහත්මීටත් ඇගේ පියාණන්වන හිටියාමි වික්‍රම් සිංහ මහතාටත් මෑනියන්වන්න එච්චේම් ඩිගිරි මැණිකේ මහත්මේයටක් චන්ද්‍රදාස පියාණන්ගේ දෙමාපියන්වන කේ චාර්ලිස් සිං්ඥෝපයාාණන්ටත් එච්චෙම් ජසපින් නෝනා මෑනියන්ටත් දායකත්වය දැරු අයගේ දෙමාපියන්ගේ පරලූ සැපත් සහෝදරයන්වන ගුණවර්ධන හේම පාලසාහ හේමන්තයන අයටත් ඥාති සොහහිර සොහහිරියන් වන්න හේමදාස සරත් විජේසිංහ, සුමනා සුභසිංහ යන අයටද මේ උතුම් කුසල් අනුමෝදංව, භවගමන සැපවත්වේවා. ඉක්මන් භවකදීම චතුරාරි සත්‍ය ධර්මාවබෝධයෙන් සසර දුකින් අතමිදියඋතුම් නිර්වානසුවයට මී කුසල් උපකාරවේවා.මී මස දහට වන දින ජනමදනේ සමරන දායකත්ව දැරුුවයගේ පියාණන්ට විදරත්න ආසිරුවාදෙන් නිිදුක් නීරෝගගේ සුව පත්භාවය චරජීවනී සැල්සේවා. තවද ජනවාර විසයෙක්විනිදිර උපන්දිනී සමරණ විභාහස් ්‍රස්්මික ඇතුළු ඇතුළුව. දනුස්තේනුක ටනුජී තිසන්සා තිනුජ ඉමිත් යන දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා කටයුතු තෙරුහන් බලයෙන් සරුව ප්‍රකාරයෙන් සාර්ත්ථක වී. පරාටට දැෑයට සමියයට වැඩදායක පිරිසක්වීමට අනන්තා සිරවාදය ලැබේවායන පාර්තනයත්. ගෞරවනිය දේශකයන් වහන්සේ වන පූජනය ගල්ලහැපිටේ පේමරත්තන සාමීින් වහන්සේට මේ පින් අත්ව සම්බුද්ධ ශාසනයටත් අප රටරත් කරන්න වූ උදාර මෙහෙවර තවදුරටත් ඉටු කිරීම පිණිස නිරෝගි සම්පත්්‍යයේ චිරජීවනී සැල්සේවායන පාර්ථනාවත්. ෆරටදැවෙනවෙන් ලිවිපු දූවීරූදාාර රණවරුවන්ට මේ පින් අත්පත්වියෝම් උතුම් නිර්වානාව බෝධී ලබාවා. කොවිට්වා සංගතිෙන් අපේ රටහා ලෝකේ පුරා මියගී සලු දෙනාට. සසරමවන් විපතක් නොවී නිවන් මග සැලසේවා. බිහිසුුණු කොරෝනාවෙන් ලංකා මවබිම නිදහස් වී හැම ජනජීවිතයක්ම සුවපත්වේවා. බුදුබනය සුව පින් බිලින් සදේවක ලෝකයාටමොතුම් ධර්මාවබෝධය ලැබේවා. द्वेशखयो निभाम्